සමහර නං තියෙන පල් හැඩ බැහගෙනන්නේ බලන්න මුූතු වටිනාකමත් තියෙනවා එ නිකම්මිනිකම් හෙවනල්ලක් වොඒක තැන පල්ලනිවා හැබැ වෙනස්කරපු ගමක් ඒ ළමෙක් ජීවිත ස්සර හටගියා ඊට පස්සමි නම් වෙනස් කර කියලා වැඩක් වෙන්න නෑ අපේ හිටපු ජනාධිපතුවාගේ නම්ම මහන්ද්‍ර ඒ ඒ දෙක එකතු කළ තම ගෝටා බය වෙලා තියන්නේ. අයිගෝවට ංකාවේ සැඟගු රහස්වාය වෙබ්ගවශනය හෙලරහස් ලංකා ඉතිහාසයේ සැඟවී යන දේවල් ඔබට නැවත නැවත ආර්ජනය කරන තමයි, හෙලරහ සපේ වගකීම යුතුකම කොට ගෙන තියෙන්නේ. අන එනිසාමයි ලංකාවේ මෙතෙක් කාලයක් සංගවී යන දේවල් හැබැයි ලංකාවේ අතීතයේ මෙන මේවා කතාකරපු දේවල් මෙවත් එක වැඩකරපු දේවල් අන එනිසාම අපි හිතුවා මේ ගැනවර්මා දීත් ඔබත් එක කතා කරන්න ඕනිකර කාරණාව ගැන අ අපිත්තක් සපුරදු දිට එකක වෙනවා අංග විද්‍යා විශේසඥ. ලල මත්යිතුයි ම දන්න ුලසිහල මත්තය මේේ නම කියන කාරණාව ගැද අපි මූලිකත්ත යදදවනේ අපේ නම අපේ නම ලස්සන වන්නෝ එදැන් අපි ඉතිහාසේ කතාකර වූ නම්තියන රන් බන්්ඩ ක්කු බ්ඩ මුතු බන්්ඩ මේගේ බ්ඩ ගෙන කෑලියනවා එක්ක සයාතු හැබැ වර්තමානය වෙද්ද මේ ඒවාගේ නම් භාවිත වෙනවා අඩුයි පර මිනිස්සුටි මේදලා ගිහම මේ අලුත් මිනිස්සුන්ට මේ ආටෝපතිය නම් වෙනවා. ෙටිා කියලායිඒ එහමද තකිෂ්ටෝප කියල එ විධ ම දන්න අපේ ලාංකය පුද්ගලන් සහක් කලාට විදේශකරටක පුද්ලහගේ නම් අපි මේ භාවිච්චි කරලා තින ඒවා අහලතියන දැකලාතියෙන. සමහරක් අය දෙමාපියොදාපුන් නම කැතයි කියලාය මේ වර්මාදදි නම වෙනස් කර ති න පුවත්වල දැන්නීම පොහ පාල කරලා ඔ මේ කරනාවට එන්නේ මේ නමත් එක්ක බැඳුණු ලොකු ගමනත් යන අපේ අනාගත. අනනාගතේ බහෝ තැන්කිීව නවේ නම නිසා ඒ කරර්ාක ලබතු මට පෙල අපිත් කතාරලතිවා. ඒනි ම කතා කරන කැවතිම නම මිනිහෙක් දැම්ට පස්සේ එක මාරුරට කමන්න ඇද. මෙහෙමයි දැන් අපි නමක් ගැන කතාකර පුවාම දැ නමේ නම කියව නාකාරවල් තියනවා. හරිද ඒ ළමයාගේ ජීවිතේ අපපලිෆ්නෝ උඩට යන්න අවස්ථාවල් ලැබෙනවා. රි සමහර නං තියෙන පල් හැඩ බැහගෙනයන්නේ දාපු දවස ඉඳම්ම. ට පාවිතා කරනකොට ලෙඩරෝග හිටන් ඇතිේ නවා හරිද දැන් ව්‍යාපාරික නාමකීමකෝ ව්‍යාපාරික නාමත් ඒේ වගම තමයි පුද්ගලක නාම ඇත් ඒ වගේම තමයි දැන් අද අද සමාජයේ ලෑස් වෙලා තියෙනවා මේ අනවර්්‍ය විදිහ නන්දාන්ඩ අනවශ්‍ය විදිහ නංකයන්නේ අපිගේමකෝ සලස්තිනා ව්ූ හරිද සෙලස්තිනා කියන එක අපිට ඇවිල්ල තියෙන පෘතුගීසින්හ අපිට අපිට අදාළ නමක් නෙමේ දැන් ඔබතුමා කිව්වෝවාගේම රන් බණ්ඩලා මුතු බන්්ඩලා බලන්න මුූතු වටිනාකමත් තියෙනවා ඒ නමේ නිකන් නම කතා කරපුවාම රයන් මොනවද මේ වගේ තියෙන මේ අපිර්තමාය හල රයන් ්‍රයින් කනම්ත දැ ඒ ඒ දේවල් දාාපුමඒ ළමයිගේ ජීවිත හැවිල්ල නිකක් කටුකදදක මෙක්ක තම ඉස්සර හටයන්නේ හරි දැන් අපි කියමුකෝ ව්‍යාපාරිනාමයක් කියලා මද එන්ට ප්‍රයිසස් කියලා බලන්න එන්ට ප්‍රයිසස් කියලා දාපු හැම අයතනක වැටල දවන ඇද කියලා හරි ඇත කාලක නමතිබ සේයා කියලා සේාව කියන්නම කක්ද හෙවනැල් හෙවනැල්ලක් ඒළම එක ජීවිත හෙවනැල්ලක් වගේ ඒ නික මනිකක් හෙවනැල්ලක් වගේ තෑන පල්ලිම ඇබ වෙනස් කරපු ගමන් ඒළම එක ජීවිත ස්ර හටගියා හ සේයාාවක් කියන්නේ ලස්ස නයි නම සේයා එතු අපිට හරි සන්තෝසයි හ නම හොඳයි මේ කියන්නටත්ලේසිී කියල හි තින්න නවා ඇැබ යා ජීවිතය අඩාල වෙනවා හරි ඒ වගේමතයි මට කෙනෙක් නමක්කාවා මේ සඳ නිමා කියලා මං හැව්ෝ මේ ළමයදැන් ජීවවිතුන් අත රන්නවද ජීවතුන් අත ඉන්න න මේ වෙලාට හොස්පිල්ල එකකව තින් දෝනි කියලා අනිවාර් මේ වෙනකොට හොස්පිල්ලක ඇඩ්මිට කරලා හරි බලන්නකෝ අර නමේ තියෙන සඳ නිම සඳ නිමා වෙනවා එකොට නමාවක්තම ළමයක දකින්න පොඩි ලාමේ කවුරුදු හයක්ට ඔන්න මෙන්න මගේ අවුරදු හයක් වගේ තමයි. හරි එතකොට ඒ ළමයාගේ ජීවිතය අඩාල වෙලා දැන් අම්මලාට හිතෙන්නේ හරි ලස්සන නං හරි එක එක විස්තරාත්මකව දේවල් දෙනම හරිද ඒ දුන්නට වැඩක් වෙන්නනෑ ඒ නම්ේ ප්‍රමුකතාවේ තියන්න ඕනේ ළම්මයයාගේ ජීවිත ස්තරහට යන්න හරිද? ඒක නැති වුණගෙන් පස්සේ ළමයක්ගේ ජීවිතය අඩාළ වුණොත්. ඒ ඒට පස මොකද කරන්න. දැන් අපි අවුරුදු පහලොක් විත ගියගෙන් පසෙක්කම නම පාවිච්ි කළ පාච කළ වුරුදු පහලොකවිත රැගිහිල්ල. මේ ළමයගේ ජීවිත ලෙතා ජික්ගතයට පතිල කම්මැලි වගේ යමක් කරෙන්නේ නෑ ඉස්ර හට යන්න නෑ ඊට පස්සමි නම වෙනස් කරා කියලා වැඩක් වෙන්න නෑ. අපි දනගන්න ඕන මුල් යුගම ළමෙක්ට නමත් දානකොට. මේ දැන් සමහරු හිතාගෙන ඉන්නව. හරි ලේසිීමේ නමත් ධානයක කියලා හරි එති නමන් දානයක නමේ වැඩි ඒ නමගොච්චර දුරට මේ ළමයට මේ ළමගේ මුළලු ජීවිත කාලය පුරාවට මේ මෙයාටක උපේ ෝගි වෙනවද. මොකදමයාටමකින් වෙන්නේ සෙතක් වෙනවද හානියක් වෙනවද මෙ ජීවිතය ඉස්සර හට යන්නවද. මේ ගැන හිතලා තමයි නම දා්ඩුවේ ඒවගේ මේ මංව කාරමවද කකතු කරන්න කැමති දැම්මීමේ යහපත් දේවල් වවා වගේම සමහරක් කලාවට උපත්තින් දාන නමෙන් යහපත් දෙවල්ු වෙෙලා තිෙන. ඉති ඒක මයි මගේ යන්නේ. ඒ නම හින්ද තමයි ගොඩක් වෙලාවට ළමයගේ ජීවි ඉස්සර හටයන්නේ. ඒඒ හොඳ බුද්ධිමත් දෙමඋපිය ඒ විදි පාවිෂ කරනවා. හරි කෙනෙක්ගින් මේෝ කරන. මොකද සමහරලාට දැන් දැ මගෙන්හම නම කහරන්න ගවොත් ට ම හදන්ද දවසක් විතරයනවා. හරි මමඒ නම නමට උච්චිත ඉලක්කාන්දාලා ඒ ළමයාගේ ජීවිතය කොයි වගේද මේ හැම්ම දෙයක් නමෙන්කි ඒ ළමගේ ජීවිත කයි බර්තමාන අනාගතය අතීතය කොයි ඔය ඔක්කෝම කියන දේවල් ගැන කල්පනා කරලා තමයි මමත් නම දාන්න දවසට වැඩිය නවා කාලේ එතකොට කාලය යෝදන කොට මට මේ රුපයාසීයකට නම හදන්න පුළුවන් මක්න. මං කාලයක්ත්වෙන් කරලන්නේ මොකද මංඒ මම මම නමක් හදනවන ඒ නම හදන්න ඒගේ මුලු ජීවිතයම ඉහල යන්න පහලට යන්න නෙමේ මම හැමතිස්සම හිතන්නේ ඒයාගේ ජීවිත අපපලිප්ෙන් එම නැතුව මේ බිමට වැටෙන්ට ම මටාර කිව ආරයි් නමම් හදල දෙන්න කියලා ඔහේ ියෙල දෙෙන්නේ නෑ ඒ මයි දැන් කවුරුහරි මට දැ මගේ චනල්ලට නමද්දීලා තියෙනවා සිල්න් හැපිට්ස් කියලා හැබ ඒ ැන්ඒක ඉංග්‍රීසියෙන් තිබුණට ඒක කියවෙනවා මුළු ලංකාවම තියෙන පද්ධ තිය ගැන හරිද එතකොට මේ මේ චනල්ලක මාහර වේග ඉංස හැට යනවා හරි මුළු ලෝකේ පුරාවට දැන් ුටත් දෙනේ බලන චනල එකක් බවට පත්වෙලා තිනවා එකැනෙ අපේ ලංකාවේ තියෙනභූවිෂපතා ලක්ෂණද මේ හැම එකක් ගැනම කතා කර ඒම් ඒක උචත නක් මේ මවද හ ්ඩෝනි නිකං සිලෝන් මොක් රි කියලා ෙන මොක්හරිදැම්ම? හරිද ඒක වැඩක් වෙන්නේ නෑ. එහෙනම් ඒ උචිත දේ වෙන්න ඕනේ ඒ දරුවගේ අංගලක්ෂණ දරලලා තමයි දරුවට නමක් පාවිච්ි කර ඕේ එහම ැතුව අපට හිතන හිතරන විදියට මේ අට අහබල් නමදාමම අප සීගේ නම මේක තිබ්බයි සීියගේ කෑල්ලකුයි මේ මුත්තක කැල්ලකු එකතු කරලාය දමදාම මේක වැඩක්නේ සහ වෙලාට තව එකක් තියෙනවා දැන් ඔය නන් ගීපයයක් දානනි? ම කියන ම ොඩක් ලට ම යෝජනා කරන එක නමයි යාගේ මේ සොයනම එකයි පාච්චි කරන්න කියලා. මොකද එතකොට ඒ ළමයායි මුලු ජීවිතය ඉස්සරහටම තම ඉතියෙන්නේ. එයාගේ ගමන සුභවාදී එක්නෙක් එක නමක් කතා කන තවයික්ෙ තව නමක්තා කරනවා. හරිද දැන් කැලුම් ප්‍රියන්ත කියල කියීමකු එක්නටය ප්‍රියන්ත කියලා ගෙන එකක්නෙ කැලුම් කියලා පාච්චි කරනවා. හරි මේක මංකයන්නේ මෙහෙම නෙමි වඩෝනේ එක නමක කුත්. එයාගේ මේ සොයනය එකත් පවි්චි කරන ගොඩක් හොඳයි සමහරක් වෙලාවට දමෙ ඉපදු ගමම් මේ ළමයට අපි ජෝතිශවදක්ලට හරි යොත් එහෙම මේ උපන් වෙලාවට අනුව අකුරත් දෙනවා. මෙ මේ අකරෙන් නම හදන්න කියන. එකකට ඕනෑකගෙන හැකියාවත් යම මේකුර කියපු හම පවුල බලගන හැකින මෙන මේ අකරට හරිෙන් නමක් හදල දෙන්නේ කියලා මේක යම් කිසි ප්‍රතිඵලයක් තියෙන නෑ එහෙම බෑ මොක දන්නවා දැන්. නමක් හදනෝ දැන් ජෝතිශවේදීන් ගන්න විදිහ බලමුකෝ ඇතකොට ඉපදික්්ෂ දවසට ඉ මේ අක්ෂර තියනවා ඊළඟට ලග්නට අක්ෂර තියෙනවා හරිද ඊළඟට දිනට ලග්නට එයාගේ උපන් වෙලාවට මේ අක්ෂර ටික භාවිතා කර නමක් කදන්න පුළුව ආවට ගියට නමක් කදාගන්න බැෑ එක තම මන් කියන්නේ දැන් ඕනම කෙනට දැ ආශර්යරයි කියලා වින්දියාව ආශර්ය ගැන කතාකරු අප ආශචර්ය පාවිච්චි කරනවා ඇතකොට ආර්යයි ආර්යමත් සවභාවය ඇතියනවා හැබ ඒක අපේ කෙනට උචිත වෙයිද හරි දැන් අයන්න ඒ තිබු ැතුවල් අයටත් දහනවා අක්ෂරයයටට හිතච් නම භාවිතා කරනවා අයන්න තිබුන්නේ අර මංකිව්වර තුනේම අයන්නත් තිබුන්නේ ඇැබයි අයන්න පාවිච්චික තිබටක් වෙන්නේන්නේ මේක ජෝතිසය කියන්නේ ලොක්කූ විශේපතයක් තියෙනෙ දෙ ඒක අල්ලගන්න ක්‍රමය අනුව තමයි අද ජෝතිශය මිනිසු ගන ගන්න නැත්තේ එඒම නැත්තන් ඒ විෂේපතය ගැන කතා කරන්න ගියෝොත් දවසක් මදිවෙනවා මිනිසුට ජෝතිශය ගන කතා කරන්න මේ ගැන කතා කරද්දි මේ මේ මංහිතරේ හරිපුරු දේවල්තාම නමත එක්ක බැඳිලා තියන්නේෙ නමනිසා මිනිසුන්ගේ ජීතය ැවත්ත අවස්ථා බහොෝයි ඒගේම ජීවිතයේ දිනපු අවස්ථා බොහමයි නමනිසා ප්‍රසිද්ධයට පත්තෙච අවස්ථා තියෙනවා හැබැයි නම නිසා නම කැතවුණ අවස්ථාත් තිය ඒ අපි හලා යෙනවා හරි සුලබයි ඒක මගහන ගද ලංකාේ දේශප පාල ්ජන්ගෙන දශපාල කරලියයටට එද්දි සමරක්කට තම භාවිතා කරපු නමත් එෙක්කනම යෙන්නේ. එක්ොයි ඒ නේ මැදකොට සාරගෙනවා. එක්කෝ ඒ නම අගකොටස තමයි මේ දේශපාල වේදිකාවල හෙමඳ තම් මේ දේශපාල දැන්වම්මලදී පාවිච්චි කරන්නීම මේකට හතුවත්තියෙන අනිවාරෙන් දැන් ඔබතුමා දන්නුවත් ඇති අපේ හිටපු ජනාධිපතුවාගේ නම මහන්ද්‍ර මහින්ද නෙමේ හැබැයි එතු මහ පාවිච්චි කරන මහින්ද කියලා හරිද ඒ මහින්ද කියපු දවස හින්දන් තම එතුමාගේ ජීවිතය ඉදිරියට යන්න. හරිද නැත්තන් යාගේ උපැක්තිේ තියෙන නම එකනමේ. ඇ එක කැන එහම පාවිච්චි කරනවා. ඒ හරියට බලල ගන පිහිටවර දෝනේ නමත් නිකං ආවට ගියාට අපිට හි නම පාවිච්චි කරන්න බෑ. ඒකන කතාරදි මේ මටහිතන මේ අපි වර්මමාන ජනධපතතිවරයක්ත්තොත් ඒතුමාගේ නමේ මුල් කොටසස් පාවිච්චි කරන්න නෑ මැදකොටසින් පරග තම මේ නමකිීවේ ඔව අනිවාම ඒක තමයි මංකිවේ. යාගේ ජීවිතේ අරනාම භාවිතා කරන තාක්කල් හැරිද. එයා හිටියේ එක මට්ටමක විතරයි. හැබැයි එයාගේ නමේ දෙවිනි කොටස පාවිචි කරන්න පටන්ගත්තින් පස්සේ සරහම ඉක්මනිම වහ ලටගියා. ඒ මිනිස්සුන්ගේ කන්නවල රැව් දෙන්න පටන්ගත්තා හද. එතකොට පෙර හිටි රජදරුවන්ගේ කාලය පැවතෙන භාවිතයන කොට. ඒ මේ පෙරකාලේදී නම් භාවිතා කර හොඳ හොඳට කල්පනා කරලා ඇතකොට ගෝටාබය හරිද. තකොට ඒ ඒ දෙක එකතුල තමයි ගෝටාබය වෙලා තියෙන්නේ . තකොට ඒ ඉස්සරට යන ගතිය වැඩින් මිනිස්සුන්ගේ කරට හරියට හුරුවන්න පටන් ගන්න මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් කම තියනවා හරිද ඇතකොට පවර්ෂය පව ප්‍රෞෝ්ඩත්ය පිළිබුවේ නොයි නමේ. අ මේක තමයි මනුසේකු ඉහලට ගන්නේ. මෙන්න මේ මනුසය ඉහලට ගේන්න නම්. එයාගේ නම අනි වාරයෙන්ම සුබවාදී නමක් විය යුතුමයි. බහිතර මේ නමත් එක්ක බැඳුණු නොබැදනු කතා ගැන හරි රසවත් ඉදිහට මුලත් සිංහල මහත්තයක් කතා කරමකොද මේ මේ. ඔබට යම් කිසි බැහැදිලුවීමක් වෙලා ඇති කෙලා අපි හිතවා මේ නම සම්බන්ධව ොම කෙනකුගේ අනාගත ජීතය වෙනස්වෙන්න කියන ආකාරය ගැන මොකද මේ නමේ තියෙන අකුරුත් එක්ක යම් කිසි ප්‍රබලත්වයක් තියෙනවා කෙනෙකගේ ජීවිතය යම්කිසි ගොඩනගීමක් වෙනවා කිය නෙ එක ර්තමානය විතරක්න අපි අතීතිය සිටම අහතනවා අන්න නිසා ඔබටත් හැකයවත් වෙනවා ඔබේ අලතෝපන් ඩරුවාට නමක් වෙන් කරගන්න එහෙමදතන් නමක් තබාගන් ර්තමායේ ඔබේ නමත් එක් කොහමද ඔබේ අනාගත ගමන කෙනෙක් ගැන මෙතුවාගෙන් පැහැදිලිව ආගන්න හැකිාව තිබෙන අනිසාම තිරය දිස්සෙනවා දුරකතරන්ක කීපයක් මේ දුරක නංකෝසේ ඔබට ලුවන් මෙතුමාව සම්බන්ධ කර කර ඔබේ නමටත් යම් කිසි දෙයක් අනාගතිදිී කරන්න පුළුවන් කියන කාරණාවගේ කතා කරන්න යනි වාක්කාරය තවත් වීඩියෝයකින් හබුන ලාපොරතතිෙන් හෙලරහස් අදට ඔබෙන් සබගන්න බදුවන්ට බොහම සතුදී ිකට. ගෑස් කාන්දුවීමක් සඳහහා පරීක්ෂා කරන විට සීල්ලික කඩන්නට පෙර සබන්වතුරු ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී කෑස් ලිබේ නොබ්බ එක ඕෆ්කර රගියලේටේ හොින් සවිකර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියලේටියට සහ හෝස් බටියට සබන්වතුරු හොඳින් ස්ප්‍රේ කරන්න. ලේක් නෙති බව හඳුනාගන්න අපිදැනුවත්වේමෝ.